රුද්දේ දීමියගේ එල්ටීටීඊ සාමාජිකය මිහිදන් කර ඇති කිලිනොච්චිය කනකපුරම් හි මහවිරු සොහන ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු කනකපුරම් උද්භිද උද්‍යානය ලෙස නම් කිරීමට කිලිනොච්චිය කරච්චි ප්‍රාදේශීය සභා විසින් තීරණය කොට තිබේ. පසුගිය නොවැම්බර් 27 වෙනිදා මහවිරුදුනය සැමරීම නිමිත්තෙන් කිලිනොච්චිය දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එස් ශ්‍රීධරන් මහතාගේ විමධ්‍යගත අරමුදල යටතේ රුපියල් ලක්ෂ 40ක වියදමින් මහවිරු සොහන ප්‍රතිසංස්කරණය ආරම්භ අතර එහි තිබූ එල්ටීටී සාමාජිකයන්ගේ සොහොන් කොත් 97ක් යළි සැකසීමට ද කටයුතු යොදා තිබෙන කරච්චි ප්‍රාදේශ සභාව හා කිලිනොච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අවසරය මත මෙම මහවිරු සොහොන් ප්‍රතිසංස්කරණය ආරම්භ කරනු ලැබූ අතර එහි තාප්පය පමණක් ඉදිකොට උද්භිද උද්‍යානයක් ලෙස නම් කොට තිබේ. මන්ත්‍රීවරයෙකුට ලබා දෙන විමධ්‍යගත ප්‍රතිපාදන භාවිතා කොට එල්ටීටීඊ සංවිධානයේ සොහොන් බිමක් පිළිසකර කිරීම පිළිබඳ අගමැතිවරයා කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් සුන්දරන් අරුමේනායගම් මහතාගෙන් වාර්තාවක් හැඳින්වීමත් සමග එහි උද්භිද උද්‍යානයක් ලෙස නම් කොට ඇති බව කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කරයි. කනකපුරම් මහවිරු සොහොන් උද්භිද උද්‍යානය ලෙස නම් කොට තිබේදයි කරච්චි ප්‍රාදේශීය ලේකම් එස් තම්සනාදන් මහතාගෙන් කළ විමසීමේදී ඔහු පවසා සිටියේ අදාළ ස්ථානයේ කරච්චි ප්‍රාදේශීය සභාවට අයත් බැවින් කිලිනොච්චිය සංවර්ධන කමිටු රැස්වීමේදී ගත් තීරණයකට අනුව උද්භිද උද්‍යානයක් ලෙස නම්කොට ජනතාව වෙනුවෙන් විවෘත කිරීමට සූදානම් වන බවයි.